අයිබෝවන් සමත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල වයස අවුරුදු 45යි කුවේට් සිට පැමිණි පුද්ගලෙක් මෙරට 11 වන කොරෝනා මරණය හෝමාගම රෝහලින් වාර්තා වෙයි අද සිට මෙරටට පැමිණෙන සෑම ගුවන් මගියෙකුම ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂාවට මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 1634 දක්වා ඉහළට තොණ්ඩමන් හෙබූ අමාත්‍ය ධුරේ අගමැති මහින්ද දිවුරුන්දෙයි ඩෙංගු මඩින්න ජනපති අගමැති වැඩ ආරම්භයි හිගේකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමටත් ආණ්ඩුව අසමත් වී ඇති බවට සජිත්ගෙන් චෝදනා ගල්කිස්ස මුහුදු වෙරළට සේදෙන අපේ සල්ලි පාටලිගේ රිය අනතුරු පිළිබඳ කරුණු වසන් කළ වැලිකඩ හිටපු ස්ථානාධිපති අත්තනංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිගෙන් උපදෙස් ලොවම බීතියට පත් කළ COVID-19 වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත COVID-19 වෛරසය ආසාදනීය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයෙකු අද උදැසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා බෙලස ජීවිතක්ෂයට පත්වැත්තේ 45 හැවිරිදි කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව COVID-19 වෛරසය හේතුවෙන් මෙරට සිදු වී ඇති මරණ සංඛ්‍යාව 11ක්. මේ අතර මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1634 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටින් සිදු වූ 11 වන මරණය අද උදැසන වාර්තා වුණා. මෙසේ මියගොස් සිටි වයස අවුරුදු 45ක පුද්ගලයෙක් ජීවිත ක්ෂිත පත් වූ මෙම පුද්ගලයා කුවේට් සිට මෙරටට පැමිණ ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. ජීවිත ක්ෂිත පත් වන විට මෙම පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියා. ඒ අනුව COVID-19 වෛරසය හේතුවෙන් මෙරට සිදු වී ඇති මරණ සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගියා. මෙවන විට වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුත්කලින් 811 දෙනෙකු තවදුරටත් රෝගල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. කොරෝනා වෛරසය ආසාදිත පුත්කලින් 10 දෙනෙකු අද දින පූර්ණ සුවය ලබා රෝගල්වලින් පිටව යාමත් සමග මෙවන විට පූර්ණ සුවය ලබා රෝගල්වලින් පිටව ගොස් ඇති පුත්කලින් සංඛ්‍යාව 811ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ COVID-19 ආසාදිතින් 13 දෙනෙක් තමයි වාර්තා වන්නේ. මේ අයගෙන් 7 දෙනෙක් රුසියාවේ සිට පැමිණි අය. ඒ වගේම 4 දෙනෙක් නාවික හමුදාවේ උදවිය සහ 2 දෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය. මේ වන විට 800කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා පිටව ගොස් තියෙනවා. අද දින ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ලැබෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 58 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලීන් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර තම නිවෙස් වෙත පිටත් කර යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව අද දින වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 11488 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. එසේම අද දින වෙන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුල පුද්ගලයන් 5108 දෙනෙකු प्रकाश समस्त गोलीय COVID-19 आसादित इंगनन मेवन विट लक्ष 62 इग्मवा तिबेनवा වර්තමාන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 373,000කට අධිකයි. ලතින් ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලිය වත්මන් ලෝකේ පුරා ඉතා බිහිසුණු ලෙස පැතිර යමින් කොවිඩ් වසංගතය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වූ රටවල් අතර සිව්වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ ප්‍රංශයේ අභිපවමින් බ්‍රසීලියෙන් වර්තමාන සමස්ත මරණ සංඛ්‍යාව 29,341ක් ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් මරණ 480ක වාර්තා වී තිබුණා. බ්‍රසීලියෙන් ආසාදිතයින් 514,999 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ආසාදිතයින් අතින් තවමත් පෙරමුණගෙන සිටින්නේ ඇමරිකාවයි. එරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,37,170ක්.
මෙතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගැනීමෙන් පසු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජින පළමු වරට ඊයේ ප්‍රසිද්ධියේ පෙනී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. डेंगू मर्दन कार्य साधक बलकाय अद जनाधिपति गोटाबे राजपक्ष महता के प्रधान जनाधिपति कार्यालय तीर्वी डेंगू मर्दन डेंगू मर्दन जनाधिपति कार्यसाधक बलकाय सह जनाधिपति गोटाबे राजपक्ष महता विशेष हमुआक अद दहवल पेपेतुना पौतिन वर्षाव सहित कालकुणे पहव्यामे अणुतिर सदी डेंगू व्याप्तिया मर्दनेट वहाम सूदन मुनलेसटाई मेहिदी जनाधिपति वर अंडुकार वरुण सह पलात्पालन प्रधान नतुल सौख्य बलधारी उपदेश लबादुन्ने डेंगू रोगियकु राज्य हो पौद्गलिक रोहलकट वार्ता वहाम ए पिलिबंदव प्रादेशिक वैद्य निलधारीन सह महाजन सौख्य पारीक्षक वरुण दनुवत युतु बवाद अणुतिर अदाल स्थाने नुपमाव दुमायने कोट पवित्र कल युतु बवाद डेंगू मर्दने पिलिबंद माध्य ओस्से जनताव दनुवत किरीम करेहिद अवधाने यमु कल युतु बवटत साकच्छा वी तिबेनवा පරිසර පොලිසිය මං හිතන්නේ මෙට වඩා ක්‍රියාත්මක වෙන්න ඕන මොකද ඒගොල්ලෝ ගිහිලා තමයි PHI ලත් එක්ක හුඟක් මේ නීතිමය කටයුතු කරේ එතකොට ඒගොල්ලෝ හුඟක් ඒවයි ඒක නිසා ක්‍රියාත්මක වුණා විශේෂයෙන්ම බලන්න ඕන කවුද මේ පහළම මට්ටමින් ගිහිලා මේ ගෙවල් වලට ගිහිලා බලන්නේ කවුද කියන එක තමයි වැදගත් වෙන්නේ ඇත්තටම දැන් ඉස්සර දැන් ඔය මේ කුණු එකතු කිරීම යම් කිසි විදියකට ආවේ පරිසර පොලිසිය හන්දා ඒගොල්ලෝ උදේ පහට ගිහිල්ලා බලනවා කොන්ට්‍රැක්ට් එක දීලා තියෙනවා නම් ඒ පාරට 25ක් ඉන්නව නම් 25ම ඇවිල්ලාද කියලා බලනවා ඉතින් බලලා ඒ විස්තරය යවනවා කොමිෂනට නැත්තම් ඒකේ ඒ පඩිය ගෙවන්නේ නැහැ කොන්ට්‍රැක්ට් එකෙන් කපනවා ඉතින් ඒ ක්‍රමයේ හිඳ තමයි සාර්ථක උනේ දැන් හැබැයි අර පරිසර පොලිසිය නැති වුණයින් පස්සේ ඒවාක් අඩු වුණා අර විශේෂයෙන්ම ගවර්නර්ස්ලයි නගරාධිපතිතුමන්ලගේ විශේෂ අවධානයක් යොමු කරලා මේ පිළිබඳව වැඩ කරන්න සමාන ක්‍රියාකාරයක් හරි ඒ කැඳවීම කරලා ඒක දිගට කරගෙන යන්න රුපියල් බිලියන ගණනක් වියදම් කරමින් ගල්කිස්ස වෙරළ තීරුවේ ආශ්‍රිතව ඉදිකළ કૃතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය අසාර්ථක වෙමින් පවතින්නේ මෙරට ජනතාවගේ මුදල් මහා මුහුදට සෝදා හරිමින් සැබවින්ම මෙම ව්‍යාපෘතිය හරහා සිදුවන්නේ කුමක්ද මෙහි ඇත්ත නැත්ත කුමක්ද देश विदेश संचार के अतर बहु सैन्म जनप्रिय वेरलतीरियाबट गल्किस वेरलतीरे पत्वतिबुना ए गल्किस वेरलतीरे बहुम स्वाभाविक सुंदरत्वेकिन सपिरुनुनिसाय किसेम गल्किस वेरलतीरे वेरल खादने औमकरगेनिम संदायाय पावसमेन रुपियाल मिलियन गणनक व्यदाम करमिन इदिकल कृतिम वैली पोषण व्यापृतिय मेवन विट मुहुदु खादने हेतुवेन संपूर्णेन्म विनाश्येट लक्वतिबेनवा රත්මලාන ගල්කිස්ස සහ කලුතර වෙරළ තීරයන් තුනක් සංරක්ෂණයට බව පවසමින් රුපියල් මිලියන 890ක් වැය කරමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැලි පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබුණා. ඒ අනුවයි රුපියල් මිලියන 120ක පමණ මුදලක් වියදම් කරමින් ගල්කිස්ස වෙරළ තීරයේ වැලි ඇතිරීම ආරම්භ කර තිබෙන්නේ. විදේශීය සමාගමක් විසින් මෙය සිදු කර තිබුණා. මෙලෙස වෙරළෙහි අතුරුණ ලද වැලි මෙවන විට සම්පූර්ණයෙන්ම ඛාදනයට ලක් වී වියදම් කරන ලද මුදල් මුළු මනින්ම විනාශයට පත් වෙමින් තිබෙනවා. ගල්කිස්ස වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියේ වැඩ පසුගිය අප්‍රේල් 16 වනදා ආරම්භ කර තිබු අතර අප්‍රේල් මාස 22 වනදා එහි වැඩ අවසන් කර තිබුණා. කිසිදු සුවබැලීමකින් තොරව නිර්පරාදේ ප්‍රමිතියකින් තොරව සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය හරහා අතිවිශාල මූල්‍යමය පාඩුවක් සිදු වී ඇති බවත් පරිසරයටද දැඩි හානියක් සිදු වී ඇති බවත් පරිසර වේදීන් සහ විවිධ කණ්ඩායම් පෙන්වා දෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද මෙම ආන්දෝලනයට තුඩු දී තිබෙන ගල්කිස්ස වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. मैं
මේ මිලියන 890න් 99%ක්ම දැන් මුහුදට ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. අපිට ආරංචි වෙන විදියට නිසි පරිසරයකින් වාර්තාවක් නැතුව ඒ වගේම ප්‍රදේශයේ ජනතාව දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා ඉවරලා කොරෝනා කාලේ නිරෝධායනයට ලක් වෙලා මිනිස්සු ගෙවල් ඇතුළේ ඉන්නකොට තමයි මේ කාර්යයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ වගේ දේවල් කරලා තියෙනවා. ගිහින් බලන්න උණු වටන වෙරළ. අවුරුදු 5ක් වෙනවා තාමත් එක වැලිකටයක් මුහුදට ගිහිල්ලා නැහැ. මේකට තියෙනා මෙතඩ් එකක්. ඒක තමයි කියන්නේ සෑන්ඩ් එන්ජින් මෙතඩ් එක තමයි මේක හදන්න කියලා තිබ්බේ. මේක නිකන් අර ගමේ කෝපි කඩේ මුදලාලි ආවිලා වැලිපිරෙව වගේ වැඩක් තමයි මේක කරලා තියෙන්නේ. මේ අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ රජයල් වලින් වැඩියෙන්ම මේ පරිසරයට හානි කළ තින රජය මෙය බව මුළු රටම දන්නවා. රටේ ජනතාවගේ රුපියල් මිලියන 900කට වගේ ප්‍රමාණයක් මේ වෙනකොට දැන් මේ මහ මුදිර ගහගෙන ගිහිලි ඉවරයි. මේ ව්‍යසනයේ ගල්කිස්ස වෙරළ සෝදාපාලුවේ ව්‍යසනය අපේ අමාත්‍යංශ රේම නැත්තම් පෞගිය ආණ්ඩුවට දාන්න උත්සාහ කරනවා. මම ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ මුදු කාදණයේ වැළැක්වීම සඳහා වෙරළ සංරක්ෂණය කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ආරම්භ තියනවා නම් ඒක ඉතාමත් හොඳ දෙයක්. හැබැයි ඒක විධිමත් ශක්ෂිතා අධ්‍යයනයක් එක්ක විධිමත් සමාජ අධ්‍යයනයක් එක්ක විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඒවගේම රත්මලාන අඟුලාන වෙරළ තීරයත් ගල්කිස්ස වෙරළ තීරයත් කියන මේ ස්ථාන තුනම ඉලක්ක කරගෙන තමයි මෙම કૃතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරේ. මෙම ස්ථාන තුන සඳහාම වැලි මීටර කියුබ් ලක්ෂ 8ක ප්‍රමාණයක් ස්ථාන තුනටම වැලි පොම්ප කරා වෙරළ කාදන තත්ත්වයක් ඇති වෙනවා ඇති වෙලා තියෙනවා කියලා සමාජ මාධ්‍ය ජාලා මගින් සහ වෙනත් මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙනියනවා. නමුත් ඒක ඇත්ත තත්ත්වේ නෙවෙයි. අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩපෙන් මහතා දරු ප්‍රජා සවිපල කැන්වීම හා වතු යටිතල පහසුකම් අමාත්‍ය දුරේ අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරපරුවේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපිටදී ප්‍රජා සවිබල කැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍ර අමාත්‍යවරයා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සිදු කළා. ඒ ජනාධිපති කාර්යාලයේදී ආරුමුගන් තොණ්ඩමෙන් මහතාගේ අභාවයෙන් අමාත්‍ය ධුරය පුරප්පාඩු වුණා. ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර මහතාද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියා. හිටපු අමාත්‍ය ඩිලන් පෙරේරා මහතාගේ පියාඹන අභාව ප්‍රාප්ත හිටපු ඌවපලත් ආණ්ඩුකාරය ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වනු ලැබුවා. දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල්ශාලාව වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව පුදකොට සමරු ග්‍රන්ථයේ ශෝක සටහනක් තැබීමටද කටයුතු කළා. ඉන් අනතුරුව පවුලේ ඥාතීන්ට ජනාධිපතිවරයා විසින් සිය සංවේගය පළ කර මෙත්‍රාග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඌවපලාත් හිටපු ආණ්ඩුකාරය ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සිදු කළා. මාෂල් පෙරේරා මාගේ අභාවය ගැන ශෝකය පළ කිරීම සඳහා තමයි අපි ආවේ අද. විශේෂයෙන්ම මෙරට විශාල මෙහෙයක් කළා ආණ්ඩුකාරවරයෙක් වශයෙන් ඉදන්නේ දේශපාලන වශයෙන් මේ ප්‍රදේශයේ දක්ෂ නීතිඥවරයෙක්. ඒ වගේම පළාතට ගරුත්වයක් තියෙන පුද්ගලෙක් වශයෙන් තමයි සලකන්නේ ඔබ. මේ හැම අවස්ථාවකදීම ළඟින් ඇසුරු කරපු කෙනෙක්. මම හිතන්නේ විශාල පාඩුවක් ඉදිරියට පෙළ මහත්යට මගේ ප්‍රභාවය පියෙක් වශයෙන් ඉදරන්නේ දේශපාලන මඟ පෙන්වීම අනික් වශයෙන් පාඩුවක්. මෙරට ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජය අසමත් වී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ වෙන විට රට තුල දැවැන්ත පොහොර හිඟයක් ඇත. ගොවි ජනතාව රජය පොරොන්දු වුණා සෞභාග්‍ය ඉදිරි දැක්ම තුලින් රටේ ගොවිතැන් කරන ජනතාවට නොමිලේ පොහොර. නොමිලේ තියාද මුදලටවත් පොහොර නැහැ. අහන්න කැමති ආණ්ඩුවෙන් ඇයි නොමිලේ පොහොර ලබා දෙනවයි කියලා අද පොහොර හිඟයක් රටේ ඇති කරලා තියෙනවා. තමුන්නාන්සලට මේ රටේ ගොවි ජනතාව රැක ගන්නට බැරිද? වගා සංග්‍රාමයක් ගැන පුරසාරම් දොඩවනවා. වගාවට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්නට ඔබතුමන්ලට හැකියාවක් නැත්. ගොවි ජනතාව රැවට්ටුවා නේද? කවුද අද විපත वेदना හිටපු අමාත්‍යවරයෙකු වන පාටලී චම්පික රණවක මහතා සම්බන්ධ රිය අනුතර සිටියේ සත්‍ය වසන් කිරීමේ චෝදනාව යටතේ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතා අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති දප්පුලත ලිවේරා මහතා කොළඹ අපරාධ කොටාෂයට දැනුම් දී තිබෙනවා. අතරංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරින්තුවක් ලබා ගන්නා ලෙසද නීතිපතිවරයා අපරාධ කොටාෂයට දැනුම් දුන්නා. වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල අතනකොට කණ්ඩායමස නීතිපතිවරයා කොළඹ අපරාධ කොටාෂයට අද දැනුම් දී තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජකීය ප්‍රදේශයේ සිදු වූ රියනුතර සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මතයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ වරන්තුවක් ලබාගෙන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අතනකොට කණ්ඩායමස නීතිපතිවරයා මෙලෙස කොළඹ අපරාධ කොටාෂයට දැනුම් දී ඇත. බවයි පසුගිය රජයේ සමයේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාටලී චම්පික රණවක මහතා පැදපු බව කියන ජී ප්‍රතේක සන්දීප් නැමැති තරුණයෙකු ගැටි බරපතල තුවාල ලබන්නේ 2016 වසරේ අප්‍රේල් මස 28 වනදායි ආන්දෝලනයේ තුරු දුන් එම අනතුර තමන් විසින් සිදු කළ බවට පවසමින් පසුව නෙළුම් තුසිත කුමාර නැමැති පුද්ගලයෙකු පොලිසියට ඉදිරිපත් වුණා. කෙසේ නමුත් සන්දීප්ගේ මිතුරන් චෝදනා කළේ අනතුර සිදු වූ අවස්ථාවේදී ජී ප්‍රතේ පදවමින් සිටියේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා බවයි. නැවතත් මෙම නඩුවේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට ශවිසින් ආරම්භ කළ අතර එම විමර්ශන කටයුතු වලට අදාළව ඉකුත් දෙසැම්බර් මාස 18 වන දින පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමටද කටයුතු කළා. අනුග්‍රහය මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් නිදහසේ කටයුතු කිරීමට මැතිවරණ කොමිසමට අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරස් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මෙතෙක් දුරට මැතිවරණ කල් දාන්න හෝ නොපවත්වන්නේ කියලා කිසිම අධිකරණ නියෝගයක් නැහැ. මුළු රටම මේක ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගත යුතු කරුණක්. ශ්‍රේෂ්ඨ අධිකරණය සම්පූර්ණ නිදහස මැතිවරණ කොමිෂන් සභාවට දීලා තිබෙනවා. නීතිය අනුව මැතිවරණ පැවැත්වීම. ඒක වැළැක්වීමට කිසිම තහනම් නියෝගයක් ප්‍රමාද කිරීමට කිසිම පියවරක් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අරන් නැහැ. ඒතර මේ සම්බන්ධයෙන් උපදෙස් දීමට පසුබිමක් හැකියාවක් තිබෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ලිඛිතව ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා තිබෙනවා. ඒ අදහස අනුව මැතිවරණය තියන්න බැරි කමන්නේ. හැබැයි මැතිවරණය තියන්න ඕනේ සෞඛ්‍ය අංශයෙන් ඉදිරිපත් වන මේ නිර්දේශයන්ට අනුකූලව. හැබැයි මේ සම්බන්ධයෙන් සමස්ත කොමිෂන් සභාවට වගකීමක් හා යුතුකමක් පැවරෙනවා නීතියේ දෘෂ්ටි කෝණයෙන් හා සදාචාරාත්මකව. චන්ද කල්දානෙක මැතිවරණ සිටියම අකුලන එක මේ අයගේ දේශපාලන විනෝදාංශය බවට පත් වෙලා මේ හැම එකක් පිටිපස්සෙම තිබුණේ එදා ආණ්ඩුවේ හිටපු අද විපක්ෂයේ ඉන්න මේ එක්තරා සීමිත කණ්ඩායමකගේ මැතිවරණ විරෝධය මේක තමයි ඇත්ත. ඡන්දයක් නැති පාලන ක්‍රමයක් කියලා කියන්නේ පැසිස්ට්‍රාලය. අපි ඉතාම පැහැදිලිව කාරුණිකව ආයාචනාත්මකව ඉල්ලනවා මේ රටේ මහජනයාගේ ඡන්ද බලයිති වෙනුවෙන්. අද ඡන්ද දායකින්ගේ දිනේ දවසේ මේ පවතින තත්ත්වය ඉතාම නිවැරදිව තාර්කිකව තේරුම් ගත යුතුයි. මේ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් එළියට අවිල්ල කරන ප්‍රකාශවල තියෙන සැබෑ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ ටික අධ්‍යයනය කරන්න කියලා රටේ මහජනතාවටත් වගකිව යුතු බලධාරීන්ටත් අපි විශේෂයෙන් අවධාරණය කරනවා.
හිතුවක්කාර දේශපාලන න්‍යායපත්‍රයකට අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලිකම් තිස්සත්නායක මහතා පවසනවා. සමගිය ජනපාලයේ වේගය විසින් කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පස්සේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව අකර්මණ්‍ය වෙමින් ඒ වගේම පාර්ලිමේන්තුව කියන ගස්ථාදායක සභාව ක්‍රියාත්මක නොවීමෙන් සහ ජනතාවගේ අධිකරණ බලයටත් මුදල් පරිපාලන බලයටත් නීති සම්පාදන බලයටත් සාල හානියක් අනාගතයේ සිදු වෙන්නේ ඉතාමත් භයානක තත්ත්වයකට මුහුණ දෙන්නේ. රටේ ආර්ථිකයේ මහ විශාල කඩාගෙන වැටීමක් සැලසුම් සහගත නොවී තවදුරටත් මේ ආණ්ඩුව හිතුවක්කාර පරිදි දේශපාලන න්‍යායපත්‍රයකට ක්‍රියා කරන්න උත්සාහ කළොත් එයින් මතුවන බරපතලම තත්ත්වය තමයි ජනතාව මුහුණ පාන දැඩි දුෂ්කරතාවයන්. මැතිවරණ පොරොන්දුවක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රුපියල් 1000 යවමු වැටුපු තොම්බන්ඩමන් මහත්තයාට කරන්න දුන්න ලොකුම ගෞරවය තමයි දවස් පහක් දේහය තියාගෙන නැතුව වහාම ක්‍රියාත්මක කරන පරිදි ඒ රුපියල් 1000 වැටුප් පැටවීම ලබා දීම. ඒ වෙනුවට කෙරුවේ නිරෝධායන නීති කඩ කරමින් කටයුතු කිරීම. මේ පහුගිය සතිය දෙක තුන ආණ්ඩුව අපිට හොඳ පුල්ටොස් පන්දු ටිකක් දුන්නා. අපි ඒවට දැන් හය පාරවල් ගහලා තියෙන්නේ. දැන් අපිට පේනවා දිගටම මේගොල්ලෝ නෝ බෝල් වයිට් පන්දු දාය කියලා. අපි හිතුවේ ගුග්ලියේ බවුන්සර් රේ කියලා. ඒවා දාන පාටක් නැහැ. රජයට අවශ්‍ය වියත්තේ සත්‍ය වශයෙන්ම රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට නම් කළ යුත්තේ විදේශ රටවලින් කිරිගවයන් ගෙන්වීම නොව මෙරට ගව සම්පත වැඩි දියුණු කර ගොවියාට සහාය වීම බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නබල් කරුණාරත්න මහතා පවසනවා. මේ අතරේම ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාකර කාර්යව සම්භාතා පිළිතුරු ලබා දුන්නා. රටේ මුදල් මහජන මුදල් කෝටි 790ක් වියදම් කරලා තියෙනවා මේ ව්‍යාපෘති වෙනුවෙන්. ඒ ව්‍යාපෘතියත් එක්ක මේ හරක් ගත්ත අය ඒගොල්ලොත් කෝටි ගාණක් වියදම් කරලා තියෙනවා. අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? හරකුත් නැහැ, සල්ලිත් නැහැ, ලෙඩ ගොඩක් රටට ඉතුරු වුණා. රාජපක්ෂ ආණ්ඩුව මේක පටන් ගත්තා. යහපාලන ආණ්ඩුව මේක දිගටම අරගෙන ආවා. දැන් ආයත්තාව රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවක්. දැන් ඒගොල්ලොත් මේක දිගටම ගෙනියනවා. එකා ටිකා පිට කහ ගන්න එක තමයි මේ කරන්නේ. ඒ තත්ත්වය තුළ මේට අදාළ කිසිම පරීක්ෂණයක්වත් නැහැ, මොනවත් නැහැ. මේක ඇතුලේ තියෙන්නේ ඇත්තටම අපිට කිලිවලින් සම්පෝෂ කිලිම උමනාවක් නෙමෙයි. මේක යට අනිවාර්යයෙන්ම අත යට ගනුදෙනුවක් සිද්ධ වෙනවයි කියන සැකේ අපට බරපතල විදිහට මතු වෙනවා. ඇත්තටම රට කිලිවලින් සම්පෝෂ කරන්න ඕන නම් ඔය ඕස්ට්‍රේලියාව अतगे එතකොට තියෙන ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි මේ රටට අවශ්‍ය කිරි ප්‍රමාණය මේ රටේ නිෂ්පාදනය කිරීම. එතකොට අපේ රටේ ඉන්න සම්ප්‍රදායික එළදෙනුන් වර්ගවලින් එහෙම ලොකු කිරි ප්‍රමාණයක් ලබා ගන්න බෑ. ඒක නිසා අපි වරින් වර පැවති රජයන් විසින් වැඩි කිරි ප්‍රමාණයක් ලබාගත හැකි කිරි දෙනුන් ගෙන්වීම සිදු කරනු ලැබුවා. අසාර්ථක යම්කිසි රෝගවලට භාජනය වුණු කිරි දෙනුන් ගෙන්වලා තිබුණේ මං හිතන 2016 හරි 2017 මතකයි. එක් වතාවක් එහෙම වැරදි දෙයක් කරපු පළියට අපිට සදාකාලයටම මේ යන්න බෑ. මේ කිරි දෙනුන් ගෙන්වීම වැරදි පිටරටින් ගෙන්වන්න ඕනේ නැහැ කියලා. මොකද මීට කලින් අපි ලංකාවට ගෙන්වපු කිරි දෙනුන් සම්බන්ධයෙන් ඉතා හොඳ විශිෂ්ට ප්‍රතිඵල අපිට ලැබිලා තියෙනවා. නිරෝධායන නීති ආණ්ඩුව විසින් බොරුවක් බවට පත් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. දේශගත ශ්‍රී ලාංකිකයන්ට කුවේට්වල ඉන්න මේ COVID-19 වසං ආසාදනය බෝ වෙලා තියෙනවා කියලා. මරණ 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කියලා සමාජ මාධ්‍ය ජාලවලත් පළ වෙලා තිබුණා. ඒක හරිද වැරදිද කියන කාරණ පිළිබඳව කිසිදු නිල නිවේදනයක් ආණ්ඩුවෙන් හෝ මේ වෙනකොට කරලා නැහැ. නිරෝධායන නීති රීති කියන එක පට්ටපල් බොරුවක් කියන එක පහුගිය සතියේ ඔප්පු කරා ආණ්ඩුවම. එකක් තමයි තොණ්ඩමන් මහත්මයාගේ මරණයේදී පාර්ලිමේන්තුව ඇතුළෙත් ඒ වගේම තලංගම රෝහලේ ඒ වගේම කඳුකරේ හැසිරීම තුල නිරෝධායන නීති රීති සත පහකට ගණන් ගන්න නැති බව තමයි දේශපාලඥයෝ පෙන්නුවේ. මැතිවරණයකදී හැසිරෙන ආකාරයට දර්ශන තමයි අපිට දකින්න ලැබුණේ. මේක නිසා සමාජ දුරස්ථභාවය තබානෝ ගැනීම, නීතිය කඩකිරීම සහ නිරෝධායන පනත කඩකිරීම කියන කාරණා උඩ කී දෙනෙකුට නඩුවවරලා තියෙනවද? අපි අජිත් රෝහණ මහත්මයාගෙන් අහනවා, මෙහෙම කරනවා අපි නීති කඩ කරන දෙන්නේ නැහැ.
හැබැයි එහෙමනම් ඒ නීතිය දේශපාලනඥයන්ට අදාළ නැද්ද එක්සත් ජාතික පක්ෂයේ සහ සමගී ජනපල වේගය තුල පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය අර සිරිකොතේ ඉන්න සුරුතල කල්ලිය අද පොහොට්ටුවේ සාකා සමිතියක් බවට පත් වෙනවා අද ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම පැත්තකට තියලා ආණ්ඩුවත් එක්ක ඩීල් දාගෙන ආණ්ඩුකරන ඇඳුම් මහනවා ඒ නිසා තමයි රටේ මේ ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඉද්දී රනිල් රවි අකිල සුළුතර කල්ලිය ආණ්ඩුවට තියෙන විරෝධය වෙනපැති වලට ගෙනියන්න සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු අපේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන්න කටයුතු කරනවා අද සුවපති ඇතුලේ බැංකු හොරු එළි දැන් සමගි ජන බලවේගය කියනවා එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ මහා බැංකුව වංකුල්ල කාපු අය කියලා ඒගොල්ලන් ඇඟිල්ල දික් කරනවා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට රවි කරුණානායක මැතිතුමාට මේ ආර්ථිකය විනාශ කරපු අය කියලා හැබැයි ඒ කියන්නේ කවුද දැන් කියන්නේ මේ මහා බැංකුව බඳුන් කර වංචාවට ඍජුවහ වක්‍රව අනුබල දීලා ඒ සලසුන් හදපු අය මේ මහා පරිමාණ වංචාහ දූෂණ වලට සම්බන්ධ වෙච්ච අය මේ දෙපාර්ශ්වෙම ඉන්නවා එයින්ද එයාලත් දැනගන්න ඕනි එකිනෙකා වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහ ගත්තාම අවසාන ප්‍රතිඵලය මොකද්ද කියන කාරණාව මේ කොරෝනා වසංගතේ මේ ආණ්ඩුව ඇනගෙන තියෙන වෙලාවක හරියට කර ගියා ගන්න දෙයක් නැතුව නන්නත්තර වෙලා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවක මේ එක්සත් ජාතික පක්ෂයේ මේ කීප දෙනෙක් එකතු වෙලා මේ ප්‍රබලින් 100කට ආසන්න ප්‍රමාණයක් නිර්පාදම තරම් කටයුතු කරේ එකක් මේ ඩීල් එකක් කියලා එක පැහැදිලිව පේනවා විතරක් නෙමෙයි මේ ආණ්ඩුවට ඉන්ජෙක්ෂන් එකක් අහලා නැවත ඔක්සිජන් දෙන තත්ත්වයට පත් කරන්නට කටයුතු කිරීමක් කියන එක මුළු මහත් එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ ගම්මට්ටමේ බිම්මට්ටමේ ඉන්න ජනතාව ප්‍රශ්න කරනවා ඔය කියන පිරිස් අපිට මතකයි 2014 අගෝස්තු මාසයේ රාජපක්ෂලාව වැළඳ ගන්නෝ ගිහිල්ලා එතකොට රාජපක්ෂලා වැළඳගෙන රාජපක්ෂලා එකට ඉඳලා අද අපිට උපදේශ දෙන්න එනවා නම් මම හිතනවා ඒක මහා කනගාටුදායක කාරණයක් ඒ අයගේ උපදේශ අපිට අවශ්‍ය කරන්නේ නැහැ ඒ අය දුර්වල බව ඒ අය දන්නවා ඒ නිසා තමයි ඒ අය එක්සත් ජාතික පක්ෂයේ එල්ලි 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 ඉන්න හදන්නේ ඒ නිසා ඒ අයගෙනුත් තීරණ පිරිස අද අවබෝධ කරගෙන තියෙනවා එක්සත් ජාතික පක්ෂයට එකතු වී තුයි කියලා ඒ ඕනෑම පිරිසකට එක්සත් ජාතික පක්ෂයේ දොර විවෘත කරලා තිබෙනවා ඕනම වෙලාවක බෙන්ද දැන් ලැබුණු පුතාක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ජුනි මාස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව කරුණු සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨ අධිකරණය එම පෙත්සම් විභාගයට අවසර දෙන්නේද නැත්නම් නියෝගය ප්‍රකාශ කිරීම හෙට පස්වරු තුලට සිදු කරන බව නිවේදනය කළා අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෝනිකාල විහාරයේ සිසුරුද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මල්කොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දින 10ක් තිස්සේ සිදු කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි එම නියෝගය සිදු කළේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සැපයුම් කරවන ඩයලොග් ආසියාටා PLC සමගම මාස 3කටත් වඩා අඩු කාලයකින් මේකම දිස්ත්‍රික් මහරෝහලේ පූර්ණ ක්‍රියාකාරී දැරිසත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට සමත් වී තිබෙනවා ඩයලොග් ආසියාටා හි මූල්‍ය දායකත්වයෙන් සිදුවන දැරිසත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ වෛද්‍ය දැරිසත්කාර ඒකකකින් සහ ශල්‍ය දැරිසත්කාර ඒකකකින් සමන්විත අංග සම්පූර්ණ දැරිසත්කාර ඒකකයක් මේගමුව මහරෝහලේ ස්ථාපිත කිරීමට සමත්ව තිබෙනවා එම වාට්ටු සංකීර්ණය ඇඳන් 10කින් සමන්විත වන අතර නවීන තාක්ෂණයෙන් යොත් දැරිසත්කාර උපකරණ වලින් පරිපූර්ණ කොට එය ඉදි කර තිබෙනවා මෙලෙස රෝහලේ දැරිසත්කාර පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීම තුලින් රෝහලට ඇතුළත් කරන අසාධිතත්වයේ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අවස්ථා දිගු කාලිනව ඉහළ නැංවීම වෙනම බරපතල තත්වෙන් පසුවන රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සමාජිකින්ගේ පීඩනය අවම කිරීමට මෙන්ම සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමටත් හැකිවන බවයි ඩයලොග් ආසියාට සමගම පවසන්නේ සෑම අංශයෙන්ම සම්පූර්ණ වෙච්ච දැඩි සත්කාර ඒකකයක් ලබා දීමට ඩයලොග් ආයතනය කටයුතු කළා ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අපේ ස්තුතිය රජයක් විදිහට පිරිනමන්න ඕනි මීගමුව රෝහල විශේෂයෙන් ඩෙංගු රෝගයෙන් බේරා ගැනීමේ ප්‍රධාන රෝහලක් විදිහට අප අමාත්‍යාංශ විසින් නම් කර තියෙන රෝහලක්. ඒ නිසා අප රටට අවශ්‍යම අවස්ථාවක අවශ්‍යම රෝහල ඩයලොග් ආයතනය අපට මේ ලබා දුන්න සහයෝගය අපි බොහොම ඉතසිතින්ම
ස්තුතිවන්ත වෙනවා මං හිතන්නේ ලංකා ඉතිහාසයේ දින 30කින් දැඩි සත්කාරයකකයක් හැදීම ඉතිහාසගත වෙනවා ඉතාම පරිපූර්ණ දැඩි සත්කාරයකකයක් ලබා දීමට හැකි වුණේ ඒ නිසා ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට අපේ ස්තුතියත් අපේ ගෞරවයත් පුද ගන්නවා ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් නිමාවට පත්වන බා යලි කොමෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.